සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා හිතවතුනි ඔබ හැම කෙනෙකුටම බොහොම ආදරෙන් ඔන්න ගොඩක් දවසකට පස්සේ ජේසුගේ ආදරෙත් අරගෙන ඔන්න නැවත වතාවක් අපි ඔබත් එක්ක එකතු වෙනවා රැවුදෙන පසසකී වැඩසටහන තුලින් කොහොමද ඔබට මහිම අපි මුලින්ම අහන්න ඕනේ ප්‍රශ්නේ තමයි කොහොමද කියලා මොකද කාලෙකින්නේ අපි හම්බෙන්නේ ඔව් ඒ හින්දා අපි දන්නේ තතු කොහොමද කියලා නේ ඒ හින්දා මුලින්ම ඔබගෙන් අහන්න ඕනේ කොහොමද කියලා ඒ වගේම චතුරට කොහොමද මම හොඳින් ඉන්නවා මේ ඔයා අහන්න කලින් මම කියන මමත් හොඳින් ඉන්නවා අර කාලයක් තිනෝනේ වැස්ස වැඩි වුණාම මහිම වැස්සට මිනිස්සු බයිනවා අපි හැමෝම බයිනවා වැස්ස වැඩි අවුවක් වැටෙන්නේ නැහැ සීතල වැඩි එහෙමයි කියලා අවුව වැඩි වුණාමත් රස්නේ කාලේ වැඩි වුණාමත් වියලි කාලගුණේ වැඩි වුණාමත් ඒකටත් බයිනවා වැහි පොදක් නැහනේ ඉන්න බෑනේ හරිම රස්නේනි කියලා අපේ ජීවිතත් ඔන්න ඔය වගේ සමහර වෙලාවට යහපත එනවා අයහපත අපේ ජීවිතවලින් සමහරලාවට එකතු වෙනවා මේ හැම දෙයක් එක්කම අපි බනිනවා බැනුම් මෙල්ල කරනවා හැම දෙයකටම හැබැයි ඒ හැම දෙයක් අස්සේ ලස්සන ජීවිත අත්දැකීමක් තියෙනවා නේද කාන්තාරයක වුණත් වතුර බින්දුවක් තිබ්බොත් වතුර තියෙන තැනක් තිබුණොත් සමහර වෙලාවට මලක් පිපෙන්න පුළුවන් කාන්තාර මැද්දේ වියලි ඉරි දැලුණු පොලවක් මත ලස්සන පුංචි පුංචි මලක් පිපුණොත් අන්න අලුත් බලාපොරොත්තුවක් පෝදිනවා මොකද මේ ඔබේ මගේ ජීවිතයට ඉන්නේ ඉහළ හසේ පහළ පොළවේ ඕනම පුදුමාකාර ක්‍රියාවක් කරන්න පුළුවන් ස්වාමින්වහන්සේ කෙනෙක්. ඒ නිසා කාන්තාරයේ තුර වතුර ඇති වෙන්නත් කාන්තාරයේ තුර මල් පිපෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔබේ මගේ ජීවිතේ දැන් ඉඩෝර එක නම් ඉන්නේ ලස්සන වර්ෂාවක් වැටිලා ඒ ඉඩෝරේ නැති කරලා ලස්සන පුෂ්පයක් ඔබේ මගේ ජීවිතේ තුර ස්වාමින්වහන්සේ නිර්මාණය කරાવી. ලස්සන පුෂ්පයක් වෙලා නම් මේ මොහොතේ ඉන්නේ. ඒ දිගටම දිගින් දිගටම පර වෙලා යන්නේ නැති වෙන්න ලස්සන කරන්න ස්වාමින්වහන්සේ ඔබේ මගේ ජීවිතය වලට ලස්සන තීරණ ලබා දෙවි. ඒ හැම දෙයක්ටම ඒ හැම දෙයක්ම සතුටින් බාරගෙන ඒ හැම දෙයකටම ස්වාමිනවහන්සේට ස්තුති කරමින් ගත කරන්න පුළුවන් නම් ඔබේ මගේ ජීවිතය හැමදාමත් වගේ ලස්සනටම ගත වෙලා යයි. ජේසු මහිම මේ ලෝකේ ගත කළේ සමහර වෙලාවට ස්වාමිනවහන්සේ වචනේ දේශනා කරේ. ඇවිද ගියේ අවුරුදු 3යි. උන්වහන්සේ ප්‍රසිද්ධ ජීවිතය ගත කළේ අවුරුදු 3යි. මේ අවුරුදු 3 ඇතුලේ මහා ලොකු කාර්යයක් කරා. මටත් හිතෙනවා මහිම ජේසු ගියා වගේ අපිටත් ඇවිදින්න තියෙනවා නම් මේ රටක් ලෝකයක් නැතුව හැමතැනම මේ ජේසුගේ පණිවිඩය අරගෙන යන්න පුළුවන් නම් නේද? දුප්පතා ළඟට, පොහොසතා ළඟට, යහපත් මිනිස්සුයා ළඟට, අයහපත් මිනිස්සුයා ළඟට එතකොට අපි කියන්නේ නේද? බීමත්කමින් ඉන්න කෙනා ළඟට, යාචකයා ළඟට මේ හැම කෙනෙක් ළඟටම යන්න පුළුවන් නම් අපේ ජීවිතවලට අමුතුම වටිනාකමක් ලැබෙනවා. සමහරු කැමති මේ හොඳයි ආශ්‍රය කරන්න විතරයි. සල්ලි දෙන අය ආශ්‍රය කරන්න විතරයි. මන්ද මගේ ජීවිත ප්‍රතිපත්තියක් විදිහට සයිම මහිම ආස කරන දෙයක් තමයි හැමෝම ආශ්‍රය කරන්නේ. සමාජයේ ඕනම කෙනෙක්. මොකද ඒ හැමෝම මිනිස්සු. දේවතාත්තගේ ආදරණීය සමානකමට මැවුණු මිනිස්සු. ඒ නිසා අපි අපිට ආදරය කරොත්, මනුස්සයට ආදරය කරොත් තමයි හැකියාව ලැබෙන්නේ දේවතාත්තට ආදරය කරන්න. ඒ වගේම තමයි මේ චතුර මේ ඕනම කෙනෙකු ආශ්‍රය කරාම ජීවිතයට ලැබෙන පාඩම් විවිධාකාරයි. අපි සමහරක් වෙලාවට චතුර කියවා වගේ අපි හිතන අපි මේ වගේ කොට්ටාශයකය විතරයි ආශ්‍රය කරන්න ඕනේ. අපි මේ වගේව ආශ්‍රය නොකර ඉන්න ඕනේ. හැබැයි චතුර කියවා වගේ අපිට හැම කෙනෙක්වම ආශ්‍රය කරන්න පුළුවන් නම් මම හිතන්නේ ජීවිතේට ලොකු අත්දැකීමක් එකතු වෙනවා ඔබේ මගේ ජීවිතයට. එතකොට ජීවිතේ සාර්ථකව ගෙනියන්න පුළුවන් කොහොමද කියන කාරණේ ඔබට මට දැනගන්නට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා හැම කෙනෙක්වම පුළුවන් හැකියතාක් ආශ්‍රය කරන්න ඕන්ට උදව් කරන්න ඕන්ගේ ළඟින් ඉන්න ඒ හැම දෙයක්ම දැක්කහම ඔබට මට හොයාගන්න පුළුවන් විවිධාකාර වූ මිනිසුන් විවිධාකාර චරිත රංගපානු මිනිසුන් ඒ චරිතයක් ඔබට ආදර්ශයට ගන්න පුළුවන් චරිතත් ඉදී ආදර්ශයට ගන්න බැරි චරිතත් ඉදී හැබැයි අපි සම මට්ටමේ ඉඳගෙන හැම කෙනෙක්ම ආශ්‍රය කරනවා නම් ඒක ගොඩක් වැදගත් වෙනවා අපි ජීවත් වෙන කාලේ නෙමෙයි වැදගත් වෙන්නේ ජීවත් වෙන කාලේ ඇතුළේ කරන වැඩ කටයුතු ටිකයි වැදගත් වෙන්නේ කොච්චර දේවල් කරාද මොන වගේ දේවල්ද කරේ කියන කාරණාව එහෙමනම් අපි යන ලස්සන ගීතිකාවක් අහන්න දකින්න අද දවසේ මුල්ම ගීතිකාව විදිහට බරින් වැටුණා මිනිස්කම නැගිටුවන්න ඔබ කුරුස මගේ ඇදුණා ධනය සොයාගෙන එකෙකුනැගෙන විට දෙනෝ දහක් වැටුණා වැටුණු ගණන් කුස ගින්න නිවන්නට ඔබ ලොව තුල වැටුණා ධනෙයි
ඉවතලා දිලිඳුව වෙසමින් පුරුෂ මගේ ඇතුළා වරක් නොවේ ඔබ දෙතුන් වරක් පුරුෂ වරින් ඇතුළා වැටුණු මිනිස්කම නැගිටවන්න ඔබ පුරුෂ මගේ ඇතුළා සොයාගෙන එකෙකු නැගෙන විට දෙනෝ දහක් වැටුණා වැටුණු තනන් මෙතු කඳුළු පිසින්නට ඔබ ලොව තුල වැටුණා බලේ ඉවතලා දුබලව වෙසෙමින් කුරුස මගේ ඇතු වරින් වැටුණා වැටුණු මිනිස්කම නැගිටවන්න ඔබ පුරුෂ වගේ ඇදුණා යසස සොයාගෙන එකෙකු නැගෙන විට දෙනෝ දහක් වැටුණා වැටුණු තනන් දිවි ඉහළ දමන්නට ඔබ ලොව තුල වැටුණා යසස ඉවතලා අයසට වැටෙමින් කුරුස මගේ ඇදුණා බලයට ධනයට යසසට යටවි දිවිය අඳුරේ නොහෙලා වැටුණු මිනිස්කම නැගිටුවන්න අද කැපවෙමු අපි සැවුමා වැටුණු මිනිස්කම නැගිටුවන්න අද කැපවෙමු අපි සැවුමා ස්වාමින්වහන්සේගේ ජීවිත කාලයේ ඇතුළත මහිම මේ උන්වහන්සේ ගොඩක් පුදුම ක්‍රියා කරනවානේ ප්‍රාතිහාර්ය කරනවා එතකොට අසරණ මිනිසුන්ට උදව් උපකාර කරනවා රෝගීන් සුවපත් කරනවා මළවුන් නැගිටවනවා මේ හැම දෙයක්ම උන්වහන්සේ කරද්දී අහපු සමහර වෙලාවට ඇතැම් ස්ථානවලදී ප්‍රශ්නයක් තිබුණා සවුනස කියපු දෙයක් තිබුණා ඇතැම් රෝගීන්ට සමහරලාවට පෞකාරයින්ට ඔවුන්ගේ ජීවිත ඇතුළන්තයේ තිබුණු ඇතුළන්ත තුවාල සුවපත් කරද්දී උන්වහන්සේ ප්‍රකාශ කළ විශේෂ දෙයක් තමයි මේ ඔබේ විශ්වාසය ඔබ සුවපත් කළේ ශාන්ත සිතින් යන්න ඔබේ විශ්වාසය ඔබ සුවපත් කළේ අපේ ජීවිතය ඇතුළේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට තුවාල වලට සමහරලාට පිටින් පේන තුවාල නෙවෙයි බෙහෙත් දාලා සුවපත් කරන තුවාල නෙවෙයි පුංචි කාලේ ඉඳලා අපි ඉපදුණු දවසේ ඉඳලා මේ වෙනකන් අපේ ජීවිතය ඇතුළාන්තයේ තියෙන සමහර සිද්ධි සිදුවීම් අමතක කරන්න බැරි අමිහිරි මතකයන් සමහරලාටමයි මේ හැම දෙයක්ම තුවාල වගේ පැසව 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 අවුරුදු ගාණක් ඉස්සරහට යනවා හැබැයි ඒ තුවාලෙට ඒ ඇතුළාන්ත තුවාලෙට හොඳම බෙහෙත ස්වාමින් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය ඒ අදහා ගැනීම ඒ ඇදහිල්ල අන්න එතන ඇතුළේ තමයි අපිට ගැළවීම තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ අද දවසේ ඔබටත් මටත් කියනවා මගේ දුවේ මගේ පුතේ විශ්වාස කරන්නවා. විශ්වාසීව ඉන්න, ශාන්ත සිතින් යන්න ඔබේ ඇදහිල්ල, ඔබේ ඒ ගෞරවනීය ආදරණීය විශ්වාසය ඔබව මාව සූපත් කරනවා කියලා ස්වාමීන් වහන්සේ කියනවා. චතුර මේ ගීතිකාවට යන්න කලින් චතුර කියෝ වගේ මේ ජේසුස් වහන්සේ අවුරුදු 3ක් ඇතුළතදී කාලේ තමයි මේ හැම ප්‍රතිහාරයක්ම මේ හැම සිදුවීමක්ම කරන්නේ. ඒ අවුරුදු 3 උන්වහන්සේ කරපු දේවල් නිසා තමයි මේ ලෝකේ ජනගහණයෙන් වැඩිපුරම ජනගහණයක් කතෝලික ජනගහණය බවට පත් වෙන්නේ. අපි සමහරක් වෙලාවට කියනවා මේ අපිට මේ තියෙන අවුරුදු ගාන අපිට මේ තියෙන කාලය මදි මේ දේවල් කරන්න. මම දැන් අවුරුදු 20 ගාන
ජීවිතලා ඉන්නවා 30 ගණන් ජීවිතලා ඉන්නවා 50 ගණන් ජීවිතලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි මම කියනවා තාමත් මට මගේ වැඩේ කරගන්න බැරි වුණා. මට කාලය මදි. මොකද අපිට අපි කියන විශ්වාසයක් නැහැ. සමහරක් වෙලාවට අපි පියවරක් තියන්න හිතාගෙන ඉන්නවා අවුලෙන් සැලසුම් හදනවා හැම කෙනෙක්ටම කියලා කතා කරලා අහනවා මම මේ දේ කරොත් හොඳයිද කියලා ඒගොල්ලෝ කියනවා හොඳයි කියලා වැරදි තියෙනවා නම් අපිට පෙන්වලා දෙනවා. හැබැයි අපි ඉදිරියට පියවරක් තියන්න බයයි. මොකද අපිට අපිපු විශ්වාස නැහැ. ඒ වගේම තමයි අපිට ස්වාමීන් වහන්සේවත් විශ්වාස නැහැ. අපි ස්වාමීන් වහන්සේව විශ්වාස කරේ නැත්නම් අපිට අපිව විශ්වාස කරන්න බැරි වෙනවා. සමහරක් ලාට කෙනෙක් යයි විශ්වාසයෙන් තියන්න පුළුවන් මම මෙච්චර ගාණක් වියදම් කරලා මේ අඩිය පෙරට තිබ්බ හැබැයි මං ෆේල් වුණා. මම වැටුණා. මට ඒක සාර්ථකත්වයට කරා යන්න බැරි වුණා. ඒ නිසා මං ඊට පස්සේ වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. මට බයයි. බය වෙන්න එපා. මේ පළවෙනි පියවර හැමතිස්සම සාර්ථක පියවරක් වෙන්නේ නැහැ. ඔබේ මගේ ජීවිතේ බොහෝ දුරට ඒ අසාර්ථක පියවරක් වෙනවා. ඒ අසාර්ථකත්වය ඔබේ ජීවිතේ පරාජයක් කරගන්නට එපා. ඒ අසාර්ථකත්වයේ තුරින් ස්වාමීන් වහන්සේ සාර්ථකත්වයට යන මාර්ගය කියලා දෙනවා. අසාර්ථක වෙන්නේ යම් කිසි හේතුවක් හින්දානේ. මොකක් හරි අතපසු වීමක් වෙන්න පුළුවන්. නැත්නම් අපි හරියට සැසුම් කරලා නැහැ වෙන්න පුළුවන්. එතකොට අපි දන්නවනේ ඇයි අපි අසාර්ථකුනේ කියලා. එතකොට අපි ජීවිතේ වෙන පියවරක් තියන්න යනකොට අපි දන්නවා කලින් අපි අසාර්ථක වෙලා ඉන්නවා නම් ඒ මොකක් හින්දාද කියලා. ඒ නිසා ඉස්සරහට තියෙන පියවර තවත් සාර්ථකව තියන්න අපි සැලසුම් හදනවා. ඒ නිසා බය වෙන්න එපා. Taman ගැන වගේම ස්වාමීන් වහන්සේ ගැන විශ්වාසය තියන්න උන්වහන්සේ කවදාකවත් ඔබේ මගේ ජීවිතේ අසාර්ථක වෙන්න දෙන්නේ නැහැ. මහිම කියපු දෙයට යමක් එකතු කරන්න කැමතිද? මහිම කියවන සමහරු කියනවා මේ තමන්ගේ වයසේ කාල සීමාව මදි තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්න ඕනේ නැහැ මහිම. සමහරවිට අපිම කියන දෙයක් තමයි මේ දවසේ පැය 24ක් මදි මට මගේ වැඩ ටික ඉවර කරගන්න. එහෙම වුණේ අපි බොරුවට කලබල වෙලා. බොරුවට කාර්ය බහුල වෙලා මේ සමාජයේ මේ ලෝකේ ගත්තහම මහිම විශ්ව ගම්මානයක් නේ. කාර්ය බහුල හැමෝම බිසි. පාරට බැස්සත් එහෙමයි, ගෙදර ඇතුලේ බැලුවත් එහෙමයි, අපේ හදවත හිත ඇතුලේ ගත්තත් සිතුවිලි හැට මෙහාට දුණු අපි හැමෝම බොහොම කාර්ය බහුලයි. හැබැයි සමහරලවට අපි මහලොකුවට හයියෙන් කෑ ගහලා වෙහෙස වෙලා කරන හැම දෙයකට මෙහා ගිහිල්ලා පුංචියට කරන දෙයක් මහා විශාල දෙයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම ජීවිතේ පුංචි සිතුවිල්ලකින් පටන් ගන්න, පුංචි දෙයකින් පටන් ගන්න, පුංචි සැලසුමකින් පටන් ගන්න. අන්න එතකොට හැකියාව ලැබෙනවා මහා විශාල සැලසුමකට ඔබේ මගේ ජීවිතේ ගමන් කරන්න සහ මහා විශාල අස්වැන්නක් නෙලන්න. හොඳයි, අපි සූදානම් රවුදෙන පසස ගිය වැඩසටහන.
අපි හැමෝම ජීවත් වෙන්නේ අපි හැමෝම හුස්ම ගන්නේ අපි හැමෝගෙම රාජකාරී කටයුතු අපි කරන්නේ මේ ස්වාමීන් වහන්සේ හින්දානේ උන්වහන්සේ අපිට ජීවිතයක් දුන්නු හින්දා උන්වහන්සේ අපිට පණ දුන්නු හින්දා ප්‍රාණය දුන්නු හින්දා මේ හුස්ම දුන්නු හින්දා මහිම අපි එකට ණය ගැති හැමදාම කියනා වගේ අපි එකට ණය ගැති හැබැයි අපි අකේ කරුයි කියලා හිතෙනවා මහිම මට ඇයි දන්නවද දැන් ලෝක ආරම්භයේදී මේ මිනිස්සු අකේ කර වුණානේ දේවදත්තගේ කීම අහන්නේ නැතුව ආදම් සහ ඒව විසින් සිදු වුණු ජන්ම පාපය හින්දා මහා විශාල පරිවර්තනයකට ලක් වෙන්නට අපිට සිදු වුණා. හැබැයි ආදම් සහ ඒව පිට ඒ පාපය දාලා අද අපි සුදනන් වගේ ජීවත් වෙනවා. ආදම් සහ ඒව පාපය කරා බලන්නකෝ. ඒ දෙන්න හැම නොකරනම් සමහර වෙලාවට අපි මේ වගේ නොවෙන්නට තිබුණා කියලා ආදම් සහ ඒව පිටපමණක් ඒ පාපය අපි ඒ විදිහටම පවරනවා. එහෙම වෙන්නට බෑ. නේද ස්වාමිනාසෙත් එමයි ජේසුත් එමයි තාත්තගෙන් යමක් කරන්න කලින් ඇහුවා යාඥා කරා තනි වුණා සමහරලාවට ගිහිල්ලා කතා කරා තාත්තේ මගේ ජීවිතය ඇතුලේ සැලසුම් මේවා මන්ට මොකක්ද ඊළඟට වෙන්න යන්නේ තාත්තගේ කැමැත්ත නම් ඒ දේ වෙන්න හැබැයි මගේ කැමැත්ත නම් මේකයි අපේ ජීවිතය අපි අකී කරුණා එහෙම ගොඩක් අකී කරු අපි අකී කරුයි කියලා හිතන්නේ අම්මා තාත්තා බිරිඳ ස්වාමි පුරුෂයා වැඩිහිටියෝ කියන දේවල් අහන්නේ තුනම විතරයි පවුල ඇතුලේ තියෙන මේ මිනිස් මට්ටමේ සම්බන්ධතාවය ඇතුලේ විතරයි මේ අපි අකී කරුකම කියන මිම්ම ඇතුලේ මිම්මේ දණ්ඩණුව මනින්නේ හැබැයි එහෙම නැහැ ඔබ මගේ ජීවිතය ඇතුලේ නිර්මාණ කරුවා සැපයුම් කරු ස්වාමීන් වහන්සේ දේව තාත්තා එහෙමනම් අපි තාත්තගෙන් අහන්න ඕනේ අකී කරු වුණොත් තාත්තගේ කීම ඇහුවේ නැති වුණොත් ගොඩක් දැන් වරදිනවා. ඔව් මේ චතුර ගොඩක් කලාවට මේ අපි හදන්නේ අපේ වැරද්ද සාධාරණීකරණය කරගන්න. ඔව්. මේ චතුර කියෝ වගේ මේ මල දෙවන් වහන්සේ මුලින්ම ඇවිල්ලා ආදම්ගෙන් අහනවානේ මේ ආදම් මම කිව්වනේ තහනම් ගහෙන් ගෙඩි කන්නපා කියලා. ඇයි කෑවේ? නෑ නෑ මම කෑවේ නෑ. ඔබ වහන්සේ මට සහකාරිය වශයෙන් දුන්න ස්ත්‍රිය තමයි. දැන් ආදම් බේරෙනවා. නෑ දැන් ස්ත්‍රිය ගාවට ගිහින් අහනවා මේ ස්වාමීන් වහන්සේ මේ ඇයි ඒව මං කන්නපා කියපු ගහෙන් ගෙඩි කෑ. නෑ 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 මම කෑවේ නෑ. සර්පයාම වර වැටුවා. අපේ ජීවිතත් ඒ වගේ අපි දන්න හොඳටම අපි අතින් වැරද්දක් වුණා කියලා. හැබැයි අපි තව කෙනෙක්ගේ පිටේ දානවා නෑ නෑ මම මට මෙහෙම දෙයක් උනේ මෙයා මේක කියපු හින්දා. නැත්තම් මේ අහවල් කෙනා තමයි මට මේ දේ කරන්න කිව්වෙ. ඉතින් මම මොනවා කරන්නද වැරද්දක් වුණත් මට කරන්න සිද්ධ වුණා. අපි ඔන්න ඔය වගේ මේ අපේ වැරද්ද සාධාරණීකරණය කරගන්න යනවා එක්ක තව කෙනෙක්ගේ පිටේ පටවනවා නැත්තම් අපි දන්නේ නැහැ වගේ ඉන්න හදනවා. නැත්තම් මගේ ඇති මුකුත් උන්නේ නැහැ වගේ ඉන්න හදනවා. ඉතින් එහෙම වෙන්නට අවශ්‍ය නැහැ. අපි හැමතිස්සම සාධාරණීය ගැන කතා කරන්නට ඕනේ. හැබැයි චතුර මේ සාධාරණිය ගැන කතා කරන්න ගියාම ගොඩක් දෙනෙක් කියන දේ තමයි කුරුසය. අපිට ඉතුරු වෙන්නේ කුරුසය විතරයි. ජේසුස් වහන්සේත් සාධාරණිය ගැන කතා කරන්න ගිහිල්ලා මනුෂ්‍යත්වය ගැන කතා කරන්න ගිහිල්ලානේ මේ කුරුසය කරපිටට ආවේ. ඉතින් කියනවා මේ සමහරක් කරාට දෙමෝපිය වුණත් කියන්න පුළුවන් නැත්නම් වැඩිහිටිය වුණත් කියන්න පුළුවන් මේ කිසි දෙයක් කතා කරන්න යන්න එපා. ඇත්ත කතා කරොත් කුරුසය විතරයි. එහෙම කියලා කියනවා. ඉතින් ඒ කොච්චර වුණත් ස්වාමින් වහන්සේ දන්නවනේ ඔබවමා විනිශ්චය කරන්නේ ස්වාමින් වහන්සේ මිනිස්යාට අයිතියක් නැහැ ඔබවමා විනිශ්චය කරන්න. ඒ නිසා ඇත්ත කතා කරන්න සාධාරණේ කතා කරන්න හැමතිස්සම සාධාරණව හිතන්න අනිත් කෙනා ගැනත් හිතන්න. එතකොට අපිට කවදාකවත් වරදින්නේ නැහැ. මොකද අපි මිනිස්යන්ගේ හිත නෙමෙයි දිනා ගන්නට ඕනේ ඇත්තම කතන්දරේ. අපි ස්වාමින් වහන්සේගේ හිතයි ස්වාමින් වහන්සේ ස්වර්ග රාජ්‍යය අපි දිනා ගන්නට ඕනේ. එහෙම යනකොට උන්වහන්සේගේ නීති නියෝග නියමයන් අපි පිළිපදින්නට ඕනේ. මනුෂ්‍ය මට්ටමෙන් ගන්නකොට ඇත්ත කතා කරොත් සමාජෙන් කොන් වේවි. ඇත්ත කතා කරොත් හැම කෙනෙක් ඔබ මාතාරීවි. හැබැයි ස්වාමීන් වහන්සේ කවදාකවත් ඔබ වාතාරින්නේ නැහැ. ඔබට මොන දේ නැති වුණත්, ඔබට මට මොන දේ අහිමි වුණත්, ස්වාමීන් වහන්සේ ඔබට මට අවශ්‍ය දේ, අවශ්‍ය මොහොතේදී, අවශ්‍ය වෙලාවේදී හරියාකාරයෙන්ම ලබා දෙනවා. ටිකක් වෙලා ගත්තත් මේ දේ කියන්න ඕනේ නැවත නැවතත් නේද? ස්වාමීන් වහන්සේ කැමැත්ත අහන්න ඕනේ. අපි යමක් කරන්න කලින් තාත්තේ මම මේ දේ සැලසුම් කළා. මගේ ජීවිතේ මේ වයසට මෙහෙම දෙයක් කරන්න හිතුවා. ඒක හරිද? ඒක ඔබ වහන්සේගේ කැමැත්තද මගේ ජීවිතේ? මට පොඩි සයින් එකක් දෙන්න මට මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මේකම නම් මගේ ජීවිතයට සුදුසුම දේ මේකම නම් මට හරියන දේ මට පුංචි පැහැදිලි කිරීමකින් මොනවා හරි සංඥාවකින් පෙන්නන්න පුතේ මේක තමයි ඔබේ ජීවිතයත් මේක තමයි ඔබේ ජීවිතේ මාර්ගය අන්න එතකොට බොහොම පැහැදිලි මාවතක් ඔබට මට විවර වෙනවා විවෘත වෙනවා අන්න එතකොට බොහොම පහසුවෙන් තාත්තගේ අතල්ලගෙන අපිට ඇවිදගෙන යන්න පුළුවන් එහෙනම් අකීකරු වෙන්නේ නැතුව අපි හැමෝම තීරණයක් ගම්මු ඕනම දෙයක් කරන්න කලින් කියන්න කලින් හිතන්න කලින් තාත්තගෙන් අහනවා කියලා අපි හමු ලස්සන ගීතිකා Thank you.
සමීදුන් පසසන්න දෙන්න සුදතුනේ වරම් ඔබේ මට සමීදුන් පසසන්න අවිනේ ස්වාමීන් වහන්සේගේ දහම පිළිබඳ අහනවා ඒ අනුව ක්‍රියා කරනවා දේශනා අහනවා නේද සෝමෙහන් වල සම්බන්ධ වෙනවා දිය පූජායකට භක්ති අභ්‍යාසයන්ට දිවි පූජාවට මේ හැම දෙයකටම අපි එකතු වෙලා බොහොම ආදරයෙන් ඒවත් එක්ක බැඳිලා කටයුතු කරනවා කෙනෙක් තර්ක කරන්න පුළුවන් මොහිම මේ ජේසුගේ කාලේ නම් මොකද ඌවා කරන්න පහසුයිනේ බොහොම සරල ජීවන රටාවක් තමයි තිබුණේ ගම් නියම් ගම් විදිහට තිබුණා මෙහෙම හැම පහසුකමක්ම තිබ්බේ නැහැ මිනිසුන්ගේ වුවමන අවශ්‍යතාවයන් අඩුයි එතකොට පයින් තමයි සමහරලාවට ගමන් බිමන් ගියේ එහෙම ගියේ හැබැයි අද සමාජෙත් එක්ක ගත්තාම මේක හාත්පසින්ම වෙනස් කොහොමද ස්වාමින් වහන්සේගේ එදා තිබුණු ඒ දියුණු රටාව අදට අපි සමාන කරන්නේ එහෙම නැහැ උන්වහන්සේ දේශනා කළ ධර්ම ඇතුලේ හැම දෙයක්ම සර්වකාලීනයි එදා දේ අදටත් ගැලපෙනවා හෙටටත් ගැලපෙනවා මේ පොළවේ අන්තිමේ දක්වා අවසානයේ දක්වා උන්වහන්සේ දේශනා කළ හැම වචනයක්ම බොහොම වටිනවාමයි ඒකයි අපි කියන්නේ ලෝකේ ප්‍රථමයා සහ මෙහි අන්තිමයා වෙන්නේ ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ එතනින් එහාට සීමාවක් අපිට හදන්න වෙන් කරන්න හැකියාවක් නැහැ. එයි මං එහෙම කියන්නේ. උන්වහන්සේ දේශනා කළ මේ මූලික ධර්මයේ හරය ප්‍රේමයමයි. ආදරය. එකිනෙකාට ප්‍රේම කරන්න. මම ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඇත්තරමම ආදරේ හින්දානේ අපි මේ ඉන්නේ. ඔව්. අම්මත තාත්තගේ ආදරේ හින්දා තමයි මහිම ඉන්නේ මම ඉන්නේ. ගෙදර ඉඳන් අපිව බලන ඔබ ඉන්නේ ආදරණීය හිතවතුනි. වබුන් රූපහණී නාලිකාව හැදිලා තියෙන්නේ ආදරේ හින්දා.
නේද? දැන් අපිව බලන්නේ ඔබ එක පවුලක් විදිහට එකතු වෙලා ගෙදර ආදරේ හින්ද. ආදරේ නොතිබුණා නම් ඔබ ගෙවල් කීපක ඉන්න තිබ්බා. හැබැයි අම්මා තාත්තා දුව පුත ආච්චි සීය නැද හිතමිතුර හැමෝම එකට එකතු වෙලා ඉන්නේ. මොකද මේ ආදරේ නේද? එහෙනම් ජේසුගේ දහමේ මූලික හරය ආදරය. ඒ නිසා ඔන්න ආදරේ කරන්න ඕනේ. මොකද ආදරේ කරන දවසක් ඔන්න ළඟ ළඟම එනවා නේද? පහ වුණා. दवसाने පෙබරවාරි 14 වෙනිදාට විතරක් නෙවෙයි. ප්‍රේමයේ සියල් උසුලයි කියලා කියන්නේ ඒකනේ නේද? සතුටත් උසුලනවා දුකත් උසුලනවා හැම දෙයක්ම. ප්‍රේමෙහි මොකද විශ්වාසයේ නිමක් නැත. නිමක් නැත. බලාපොරොත්තුවට නිමක් නැත. ඉතින් ඒකයි කියන්නේ ප්‍රේමයේ සියල් උසුලයි කියලා ස්වාමීන් වහන්සේටත් සමාන කරන්නේ ඒකනේ. ප්‍රේමයේ සියල් උසුලයි කියලා. ඉතින් මේ ආදරය කරනකොට මේ ප්‍රේම කරනකොට අනිත් සමාජයත් එක්ක ගැවසනකොට අනිත් අයත් එක්ක ඉන්නකොට සමහරක් කාලයක් කාලයක් නැති වෙනවා චතුර මේ මේ මම තමයි ලොක්ක කියලා හිතන හැමදේම දන්නේ මම හැමදේම දන්නේ මම තමයි කියලා හිතන කාලයක් තියෙනවා එතකොට අපි අනිත් අයගේ මතයන් වලට ඇහුම්කන් දෙන්නේ නැහැ බොහෝ වෙලාවට අපි කරන්නේ අපිට උණු දෙ විතරයි කවුරු කොහොම කිව්වත් කරන්නේ නැහැ ඉතින් එහෙම වෙන්නට බෑ එහෙම අවශ්‍යතාවයක් නැහැ අපිට එහෙම වුණොත් තනියෙන් වැඩක් කරන්න ගියොත් එහෙම බොහෝ වෙලාවට ඔබට අත්දැකීම් ඇති මේ සමහරක් වලට අපි අසාර්ථක වෙනවා ඒ නිසා අපිට හැම කෙනෙක්ගේම උදව්ව ඕනේ හැම කෙනෙක්ගේම ආදරය ඕනේ හැම කෙනෙක්ගේම කරුණාව ඕනේ හැම කෙනෙක්ගේම හැම දෙයක්ම ඕනේ අපිට ඒ නිසා තමයි හැම කෙනෙක් එක්කම ආදරෙන් ප්‍රේමයෙන් වැඩ කටයුතු කරන්න කියලා ඔබට මට ආරාධනා කරන්නේ ස්වාමින් වහන්සේ ඒ වගේම තමයි චතුර මේ මේ ජේසුස් වහන්සේ ගෝලිය දොළොස් දෙනාම තෝරගන්න යාඥා කළානේ. ඔව්. යාඥා කළා තෝරගන්නකොට ඒ ගෝලිය දොළොස් දෙනාගෙන් එක්කෙනෙක්ම තමයි ස්වාමීන් වහන්සේ පාවලා දෙන්නේ. ජුදාස්. ස්වාමීන් වහන්සේ පාවලා දෙනවා. ඒ වගේම තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ගෝලියෙක් දේවදත්ත හාමුදුරුවෝ තමයි බුදුරජාණන් වහන්සේට ගල පෙරලන්නේ. ළඟම හිටපු ශ්‍රාවකයෝ. ඒ වගේම තමයි ඔබේ මගේ ජීවිතය ඇතුළත් ඒ වගේ දේවදත්තලා ජුදාස්ලා ඕන තරම් ඇති. හැබැයි වෙනසකට තියෙන්නේ ජුදාස් ජේසුස් වහන්සේව පාවා දුන්නා කියලා ජේසුස් වහන්සේ ගිහිල්ලා ආයුදාස්ට විරුද්ධ මුකුත් කරන්නේවත් අයියෝ ස්වාමීනි මෙයාව ඉක්මනට මරන්න මෙයා මාව පාවල දුන්නා කියලා කියන්නවත් ගියේ නැහැ සමාව දුන්නා බුදුරජාණන් වහන්සේත් දේවදත්ත හාමුදුරුවෝ Tamanට ගල පෙරළුවයි කියලා ශ්‍රාවකයන් එකතු කරගෙන ගිහිල්ලා මේ දේවදත්ත හාමුදුරුවන්ට විරුද්ධව මුකුත් කරේ නැහැ ඒ වගේ තමයි ඔබේ මගේ ජීවිතෙත් සමහරක් අයගෙන් ඔබට මට වැරදි දේවල් සිද්ධ වෙන්න පුළුවන් සමහරක් වල දැනුවත්ව සමහරක් නොදැනුවත් හැබැයි ඔබේ මගේ ජීවිතේ හරය ස්වාමීන් වහන්සේ කියෝ වගේ ප්‍රේමයේ වගේම සමාව දීම සමාව දීම කියන කාරණේ හරිය වැදගත්. ඒ සමාව ලැබුණ නිසා තමයි දකුණුපස හිටපු සොරාට ස්වාමීන් වහන්සේත් එක්ක ස්වර්ග රාජ්‍යයේ ඉන්න පුළුවන් වුණේ. මොකද ඔහු තේරුම් ගත්තා ජේසුස් වහන්සේ කියන්නේ කවුද කියලා. ඉතින් ඔබේ මගේ ජීවිතයේත් ඔබ මම තේරුම් ගන්නවා නම් මේ පුද්ගලයා කවුද මේ පුද්ගලයා කවුද කියලා මං හිතන්නේ ඔබ මම වටා ලස්සන ස්වර්ග රාජ්‍යයක් ගොඩ නැගේවි. ඒ ස්වර්ග රාජ්‍යයේ ගොඩ නගා ගන්න ස්වාමීන් වහන්සේ ඔබට මට ලොකු ශක්තියක් දේවි. ඒ නිසා හැමෝටම ආදරය කරන්න හැමෝටම සමාව දෙන්න. හොඳයි මහිම කිව්වා වගේ අන්නේ වෙලාවට හිතෙනවා නම් සමහරලාට මම තමයි හැමදේම දන්නේ මගේ මතිමතාන්තරයට අනුව තමයි හැමදේම කරන්න ඕනි කියලා සකේවුස් වගේ ගහින් බිමට බහින්න. අන්නේ එතකොට තමයි කියන්නේ ජේසු කිව්වහම උඹට බහින්න. අන්නේ මොකද සමහරලාට සමහර කාලවල දිනවා මිනිස්සු බොහොම ප්‍රශංසාත්මක මුඛයෙන් ඔබ මාගෙන කතා කරාද. හැබැයි ඒ කෙනාම අනාගතයේ නුදුරු දවසක ඔබට මට විරුද්ධව චෝදනා නගා. අන්නේ එතකොට ප්‍රශංසා කරන කාලෙදි චෝදනා නගන කාලෙදි ඒකට මෙද ඉඳලා මුහුණ දෙන්න පුළුවන් හයියක් ශක්තියක් ධෛර්යයක් හදවත තුළ ඇති කරගන්නට උවමනයි. ඒ නිසා අපිට කාගේවත් ප්‍රශංසාව නෙවෙයි වැදගත් වෙන්නේ. අපි අර මහිම මුලින් කිව්වා වගේ ස්වාමින් වහන්සේගේ ප්‍රශංසාව පමණයි. උන්වහන්සේ ඔබේ මගේ හදවත දිහා බලද්දී ඒක පිරිසුදුනම් ඒක උන්වහන්සේට විවෘත කරන්න පුළුවන් මට්ටමක තත්වයක තියෙනවා නම් කුණු ගොඩ අයින් කරලා බොහොම පැහැදිලිව තියෙනවා නම් අන්න ඒකයි වටිනේ. එනිසා බාහිර සමාජයේ ඔබ මම වගේ හුස්ම ගන්න මිනිස්සුන්ට එහා ගිහිල්ලා ඔබ මට එහා ගියපු අර ඉහළ අහසේ පහළ පොළවේ මහා පුදුම දේවල් කරන තාත්තට දෙන්න පුළුවන් හදවතක් අපේ ජීවිතය ඇතුළේ ඇති කරගනිමු කියන යෝජනාව ඔබට කරන අපි ලස්සන ගීත ගාවක් අහන්න දකින්න යන්න. Thank you.
கதறுகின்றோம் இயேசுவே, எங்கள் கண்ணீரை நீர் துடைத்தருளும் இயேசுவே, கண்ணீரோடு கதறுகின்றோம் இயேசுவே, எங்கள் கண்ணீரை நீர் துடைத்தருளும் இயேசுவே, தேசத்தின் மேல் இறங்கிடுமே இயேசுவே, எங்களை நேசமாக காத்திடுமே இயேசுவே, சுமைகளோடு அலைகின்றோம் இயேசுவே, எங்கள் சுமைகளை நீர் நீக்கிடுமே இயேசுவே, கண்ணீரோடு கதறுகின்றோம் இயேசுவே, எங்கள் கண்ணீரை நீர் துடைத்தருளும் இயேசுவே. எங்கள்
உடைத்தருளும் இயேசுவே. එවනම් අපි විශ්වාස කරන හිතවතුනි බොහොම ආදරයෙන් ජේසුගේ කරුණාව සෙනෙහස හදවතට දැනෙන පැයකට ආසන්න කාලයක් ඔබ අපිත් එක්ක ගත කරන්නට ඇති කියලා මම ඔන්න පහුගිය කාලේ අපි සුර දූතයන්ගේ හඬ හොයාගෙන ගිහිල්ලා ශුද්ධ සභා මාතාවට මේ අපේ දේවස්ථානවල ගායනා කණ්ඩායම්වල ගීතිකා කියමින් දෙවිඳුන් පැසසූ අපේ ආදරණීය තරුණියට තනාදුන් ලස්සන පාරේ ප්‍රතිඵල නෙලා වොයිස් ඔෆ් ඇන්ජල්ස් ගායන තරගාවලිය අවසන් මහා තරගයේ ඔන්න වර්බුම් රූපහිනී නාලිකාවේ පුරා අවුරුදු පහ සපිරීම නිමිත්තෙන් උන්න අපි පැවැත්තුව ඔබ රූපහිනිය හරහාය දකින්නට ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි ළඟ ඉන්නවා ගොඩක් තරු කැට මිනි කැට අපි ළඟමයි ඉන්නේ. තෝතුන ඔබේ ගෙදරමයි ඉන්නේ. සමහරලාට ඔබ ළඟ දැන් වාඩි වෙලා ඇති නේද? ඒ නිසා ඔය හැකියාවන් දක්ෂතාවයන් තියාගෙන ඉන්නේ නැතුව ඔබ රැකියාවක් සඳහා ඒවා භාවිත කරාවි. එතනින් මුදලක් උපයාවි. එතනින් එහාට ගිහිල්ලා ස්වාමීන් වහන්සේගේ මහිමය පිණිස ඒ හැම හැකියාවක්ම ඒ සේවාවක්ම අර අතරතුරේ දෙන්න. අන්න එතකොට පරිපූර්ණයි ඔබේ මගේ හදවතේ සිතුවිලි. මොකද මම මට වැඩක් කරගන්නා වගේම ස්වාමීන් වහන්සේගේ දේව රාජ්‍ය ගොඩනගනු පිණිස යමක් කරායයි සිතා අපිට සන්තුෂ්ටියට සතුටටපත් වෙන්නට ඔන්න හැකියාව තියෙනවා. ඒ වගේමයි වර්බුම් රූපහානි නාලිකාවේ අවුරුදු 5ක සංවත්සරයේ වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කරමින් දුරකථන ඇමතුම් ලිපි සුබ පැතුම්පත් නිර්මාණ අපේ වර්බුම් රූපහානි නාලිකාවේ ප්‍රධාන අපේ කාර්යාලයට ලැබුණා. ඒ හැම දෙයකටම ඔබට ගෞරවයෙන් හිසනම ආචාර කර ස්තුතිවන්ත වෙනවා. ඒ ආදරේ හැමදාමත් අපිත් එක්ක තියාගන්න කියලා ඔබට කියනවා. ඔව් ආදරේ වගේම මේ අපි වෙනින් ඔබ නොකඩවා යාඥා කරනවා කියන කාරණේ අපි අනිවාර්යෙන්ම දන්න විශේෂයෙන්ම කියන්නට ඕනේ. රූපහින් නාලිකාවේ පස්වන සංවත්සරයේ දිව්‍ය පූජා යාගයේදී දිව්‍ය පූජා යාගයට සහභාගී වුණ ඔබ හැම කෙනෙක්ම අපිට ලොකු ශක්තියක් වුණා. ඔබේ හැම වචනයක්ම අපිව ගොඩාක් හැඟීම් බර කරා කියන කාරණාව මේ මොහොතේදී කරන්නට ඕනේ කියන්න ඕනේ. පහක් ඉස්සරහට අරගෙන ගියා. ඉස්සරහට අරගෙන ගියායි කියන කාරණාව බොහොම ආදරයෙන් මතක් කරන්නට ඕනේ. ඉතින් අද දවසේදී තියන්න ඕනේ ඔබට හිතනවා නම් ඔබට කිසි දෙයක් කරන්න බැහැ කියලා මම මේ වෙලාවේ මට කිසිම දෙයක් කරගන්න බැහැ කියලා වටපිට චුට්ටක් බලන්න කවුද ඉන්නේ කියලා. නැත්නම් උඩ බලන්න පල්ලෙහා බලන්න කවුරුත්ම නැහැ කියලා හිතනවා නම් හැමතිස්සෙම මතක තියාගන්න ස්වාමින් වහන්සේ ඔබේ මගේ ජීවිතේ හැම පැතිකඩම හැම තැනම බලන බලන හැම තැනම ඉන්නවා. ඒ නිසා මොන හරි දෙයක් මට කරගන්න බෑ කියලා හිතනවා නම් ටක් ගාලා ඇස් දෙක වහගෙන ස්වාමින් වහන්සේව මතක් කරගන්න. උන්වහන්සේ ඔබට ලස්සන පාරක් පෙන්නයි. ඒ පාරේ ඇවිදගෙන එන්න බය නැතුව. එතන ගිහින් එන්න ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ජේසු පීටයි. සසුනේ දේ අභිමන් අපි වෙමු එහි උරුමය ලැබුවන් හෙලපිතු සසුනේ දේ අභිමන් අපි වෙමු එහි උරුමය ලැබුවන් වරලෝ සමිඳුන් බාරන් දේව රජ බිකර පල්ලෝ වරලෝ නවෝදයට අවදි වේ අල්ලා ශ්‍රීගිරි යුගයේ රජගෙදරට ගිය නිගාර සෙන්පති දෝසින නගර සිරිලක කිතුරිති මාස බීවිය හෙලකිතු සසුනේ දෑ අභිමන් අපි වෙමු එහි උරුමය ලැබුවන් හෙලපිතු සසුනේ දේ අභිමන් අපි වෙමු එහි උරුමය ලැබුවන් වරලෝ සමිඳුන් දහම අරන් දේව රජ බිකර පල්ලෝ
Allah.